Asirimat carita. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු පරිදි අද සඳුදා දිනේදී මේ හෝරාවේදී වෙහෙස නිවන හවස කියලා අපි නම් කරලා තියෙන සැබවින්ම වෙහෙස නිවන සවසක් අප හැමතෙම අවශ්‍ය නිසා සඳුදා දිනේදී වෙහෙස නිවන හවස විශේෂංගේ තමයි අසිරිමත් චරිතයක් ඔබට හඳුන්වා දීම. අද මේ වෙහෙස නිවන හවසට ගීතෝරණ අසිරිමත් චරිතයේ අඳුනා දෙන්නට කලින් මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. බුද්ධික වෙහෙස දැනෙන්නේ ගතට සිතට දෙකටමනේ. ගතටත් දැනෙනවා, සිතටත් දැනෙනවා. ඉතින් කය වෙහෙසනාය ඉන්නවා, ඒ වගේම මනස මේ වෙහෙසනායත් ඉන්නවා. අපි කම්කරුවෙක් ගත්තොත්, ගොවියෙක් ගත්තොත්, රියදුරෙක් ගත්තොත් කය වෙහෙසලා කටයුතු කරන්නේ. අපි වෛද්‍යවරයෙක් ගත්තොත් පුදුම විදිහට මනස වෙහෙසනවා. තමන්ගේ යටතේ ඉන්න රෝගියෙක් කොහොම හරි ජීවිතේ ගොඩදානකම් අර රෝගියාගේ අයිතිකාරයන්ටත් වැඩි හැඟීමක් දැනෙන්නේ වෛද්‍යවරයෙකුට. නැත්නම් වෛද්‍යවරයෙකුට මගේ අත්දැකීම් වලින් මම කියන්නේ. ඉතින් එවැනි වෛද්‍යවරියක් එහෙම නැත්නම් එවැනි චරිතයක් තමයි අද ඔබ හමුවේ සිටින්නේ, මා හමුවේ සිටින්නේ. අපි ආරාධනය ලැබ අපි මැදිරියට පැමිණ සිටින්නේ වෙහෙස නිවන හවසට ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් ගී තෝරන්නට. ඉතාමත් අපූරු ගීත අපට තෝරා එවා තිබුණා එතුමිය. මේ තමයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. වෛද්‍යතුමනි, බොහොම අයිබුවන් කියලා අපි පිළිගන්නවා. අයිබුවන් ඔබ සැමට. 97.9 ශ්‍රී ලංකාවට www.crsrilanka.com කියන වෙබ් ලිපිනෙන් ලෝකෙ පුරා අපට සවන් දෙන විශාල පිරිසක් මේ හෝරාවේදී ඉන්නවා. නිරතුරුවම අපේ නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්නවා. අපි විශේෂයෙන්ම මේ අද දවස ගැන කතා කරනකොට වෛද්‍යවරයෙක් ගීතෝරණා කියලා කියන්නේ විශේෂත්වයක්. ඔබතුමි තමත් ලස්සන ගීත වගයක් අපිට තෝරලේවල තිබුණා, අපි ගැන කතා කරමු. දැන් විශේෂයෙන්ම මේ දවස්වල මේ මම දකින්නේ වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් කියලා කියන්නේ අර ඉරිසින් වහන්සේලා කියලා ඉස්සර හිටිය අපිට පිහිටවන. අපි මේ ජීවත් වෙන්නේ ඔබතුමියලා ඔබතුමාලා නිසා කියලා මම කියනවා වෛද්‍යවරුන්ට. අපි ගැන කතා කරමු. දැන් ඔබතුමිය මේ මොකද්ද මේ සංගීතයට තියෙන ලැදියාව බැඳීම කුඩා කාලේ ඉඳලාද, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වුණාට පස්සේද, කොහොමද? තනයක පුංචි කාලේ ඉඳලා කියලා මගේ අම්මා කියනවා මට ඉස්සර හොඳට සින්දු කියන්න පුළුවන්. හැබැයි උගුරේ අමාරුවක් හැදුණා, අම්මට තේරුම් කියන්න බැහැ මොකද්ද කියලා. ඊට පස්සේ මගේ කටහඬ වෙනස් වුණා, හැමෝම දුක් වුණා. මම ඊට පස්සේ හයියෙන් සින්දු කියන්න බය වුණා කියලා තමයි අම්මා කියන්නේ. දැන් නම් සින්දු කියනකොට හැමෝම හිනා වෙනවා. නෑ, කොහොමනත් ඒ කියන්නේ දැන් ඔබතුමි කියන්නේ මේ සාමාන්‍ය ඕනම කෙනෙකුට මේ ගායන කුසලතාවයේ සහජයෙන් එනවනේ, එහෙමද? ගක් කාලවට මං හිතනවා ඒක සහජයෙන් එන හැකියාවක් කියලා මං පිළිගන්නවා. ඔබතුමී දැන් අර ගීත දිහා බලපුවාම ඔබතුමී තාමත් ලස්සන විදියට මේ රස වින්දනයේ පැත්තෙන් හරි ඉහළයි කියලා මට හිතෙනවා. අපි පළවෙනි ගීතය ගැන කිය. මොකද්ද ඔබතුමී තෝරන මුල්ම ගීතය? හන්තානට පායන හඳ. ඒක මං තේරියෝ මගේ තාත්තා නිසා. එයාගේ හරීම කැමති, අපි හැමෝම අපේ රටේ ගොඩාක් දෙනෙක් කැමති. මොකද විශේෂයෙන් මං තාත්තගෙන් අහපුවා මොකද්ද තාත්තේ දාන සින්දුව කියලා. අමරසිරි පීරිස් ගායනා කරන්න සඳහන් කරමුද? මගේ තාත්තා විශ්‍රාමික විදුහල්පතිවරේ, එයාගේ නම ටෙලස් රණසිංහ. එතුමා මං කන්නේ මං හිතන්නේ ලංකාවේ විවිධ පළාත්වල සේවය කරන්න ඇතිනේ. ඒ දවස්වල ඔව් තාත්තා සේවය කරා නෝරේලි නානෝය. මං හිතන්නේ කොළඹින් පිට ඒ විදුහල් දෙකේ තමයි සේවය කර. දැන් ඔබතුමීටත් කුඩා කාලේ ඉඳලා ශ්‍රී ලංකාව විවිධ පළාත්වල ඇවිදලා ඉඳලා පාසල් ගිහිල්ලා පළපුරුද්දක් එමත් ඇති නේද? මම කොළඹ අධ්‍යාපනය ලැබුවේ, ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ. නමුත් මම රැකියාව කරලා විශේෂඥ වෛද්‍යරක් වුණාම මම
ලංකාවේ ඇත පලාතුලගින් සේවය කර බොහොම කැමැත්තයි. හොඳයි. දැන් ඔබතුමීගේ ඉල්ලීම අපි වෙනුවෙන් සුවහසක් අපේ රසික රසිකාවයන් අහගෙන ඉන්න එතර බෙදර සිල් දෙනා වෙනුවෙන්ම ඔබතුමී තෝරපු මේ අමරසිරි පීරිස් ගායනා කරන මේ අපූර්වතම ගීතය. අල්තානට පායන අඳ ලස්සනයි කියන්නේ මානුදකින් ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. අල්තානට පායන හඳ ලස්සනයි කියන්නේ මානුදකින් ඔබට හැකිය දකින්න. අඳුරු ලලා සරසවි බිම තෙමෙන්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. තමඳුළු අතවනාවි එපා අහක බලන්න. ලතමඳුළු අතවනාවි එපා අහක බලන්න. මාගෙන මතකය ගුලි කර මහවැලියට අල්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. අල්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. හත ගැස්මේ පෙළ ගැස්ම FM 97.9 CRI ශ්‍රී ලංකා. අසිරිමත් චරිත අසිරිමත් චරිත අද සෞදදා දිනේදී මේ හෝරාව අපි නම් කළ තියෙන හැමදාමත් පහේඳල හය දක්වා වෙහෙස නිවන හවස කියලා. ඉතින් ඒ වෙහෙස නිවන හවස සෞදදා තියෙන විශේෂත්වය තමයි ඔබ වෙනුවෙන් ගීතෝරන්නේ කවුරු හරි අමුත්තෙක්. අද අපේ අමුත්තා මේ අපේ මැදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකාව ඉතාමත්ම ප්‍රකට ජනප්‍රිය මේ දවස්වල විශේෂයෙන්ම වෛද්‍යවරයා එතුමිය තමයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. වෛද්‍යතුමියනි දැන් ඊළඟ ගීතයට මම යනවා. මොකද මේක ගීතමය වැඩසටහනක්. මට තියෙන ගොඩක් දේවල් අහගන්න. කමක් නැහැ නේද? මොකද මේ ඔබතුමිය එනවයි කියලා අපි පූර්ණ නිවේදනය පළ කරපුවාම අපිට අම්පාරෙන් කතා කරා. අම්පාරේ පොලිසිය සේවය කරන රංජිත් උපාලි ඔබතුමියගෙන් බෙහෙත් අරන් තියෙනවා කිව්වා. තවත් ගොඩක් විස්තර කිව්වා. තව උහන අනුර කියලා කෙනෙක් කතා කරා. ඊපස්සේ වසන්ත කතා කරා මේ අලුත් ඊයේ පෙරේදා තමන්ගේ දරුවා අද ජීවත් වෙන්නේ ඔබතුමී නිසා.
ඔවුන් දෙමව්පිය ජීවත්වෙන්නේ ඔබතුමිය නිසා මේ ඩෙංගු රෝගේ වැළඳිලා ඔබතුමිය බේරාගත්ත ඒ කතන්දර අපි වෙනම අහමු. මීළඟ ගීතය මොකක්ද කියලා මං අහන්න කැමතියි ඔබතුමිය තෝරගත්ත. මං හරි ආදරය කරන ගීතයක්. ආදරය පිළිගන්න හැඟීම් ලස්සනට ප්‍රකාශ වෙන සුද්ධාත අත්තනායක ගායන ගීතයක්. මම මේක ගීත රචකයාට විශේෂ ඇලුම් කමක් දක්වනව. ගාමිණී ෆොන්සේකා කියන්නේ අපි අතර සදාදරණීය චරිතයක්. ඉතාම ලස්සනට මේ ගීතය ගෑනවා. ස්වභාව ධර්මයේ ආදර පිළිබඳව හැඟීමක් මේකින් මං හිතනවා අසන් සිටින ඒගොල්ලන්ට දැනේ කියලා. ඒ නිසා මමත් කැමති නිසා මම මේක තේරුවා. මේ ගායනා කරන්නේ සුජාත අත්තනායක. සඳුදා දිනේදී අද අසිරිමත් චරිත විශේෂාංගය සරසන්නේ ජාතික බෝන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිසාදී රණසිංහ මහත්මිය. මැතිනියනේ මේ ඔබතුමිය මේ වෛද්‍යවරු කියලා කියන්නේ මන්නම් හරියට සලකනවා. මොකද අපි ජීවත් වෙන්නේ ඔබතුමිය නිසා. අපි කවුරුත් ලෙඩුනේ අපි ලෙඩ හැදෙනවා. අපි ඉතින් සුව කරගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් යට. මේ දවස්වල අපිට ඇහෙන දෙයක් මේ මයිලඟ තියෙන මේ පුවත්පතේ තියෙනවා ඩෙංගු රෝගයේ විශෝසවයි මෙයාදි වශයෙන් අපිට දරුවෝ ඉන්න දෙමව්පියන්ට තරම් හොඳ පුවතක් නෙවෙයි. මේ දැන් ඔබතුමිය පිළිබඳව විශේෂයෙන් කියවෙනවා මේ දවස්වල. ඔබතුමිය ඩෙංගු රෝගින් ගණනාවක් සුව කරලා තියෙනවා. මොකද්ද විශේෂය? මම වැඩ කරන ආයතනේ බහුතරයක් රෝගීහු ඩෙංගු රෝගය වැළඳිලා තමයි එන්නේ.
මොකද ඒක බෝවන රෝග විද්‍යායතනයක් කියලා කිව්වා වුණාට ඊබෝලා ඉන්ෆ්ලුවෙන්ස සාස් වගේ රෝගවලට ඩෙඩිකේට් වෙච්ච රෝහලක් වුණාට මේ දවස්වල 90%කට වඩා රෝගීහු ඩෙංගි. ඉතින් මම ඉන්නේ පුංචි ළමයිගේ වාට්ටුවේ. අපේ රෝහලට වැඩි හරියක්ම එන්නේ හැබැයි වැඩි හිටියෝ. පුංචි ළමයින්ට හැදුනහම මේ රෝගය හුඟක් කල්පනාකාරීව ඒගොල්ලන්ට දෙන සේලයින් ප්‍රමාණය, බොන්න දෙන වතුර ප්‍රමාණය, එහෙම නැත්නම් දෙන බෙහෙත්, උනට දෙන පැරසිටමෝල් ඒ පාලනයකින් යුතුව කෙරෙන්න ඕනේ විශේෂ හේතු මත ඒ රෝගයේ ස්වභාවය අනුව. ඉතින් ඒ නිසා එක්තරා අවස්ථාවක රුධිරයේ රුධිර පාටිකා සංඛ්‍යාව, සුදුරුදුරාණු සංඛ්‍යාව, රුධිරයේ ඝනත්වය ඔය තුන් සාධක තුනම එකතු කරලා අඩු වුණාම අපි රෝහල් ගත කරනවා. අනිවාර්යයෙන්ම රෝහල් ගත කරලා අපි ඒගොල්ලන්ට බොන දෙන දේවල්, එතකොට බොන ප්‍රමාණවල්, එතකොට ශරීරයෙන් පිටවෙන මුද්‍රා ප්‍රමාණවල්, ඒවා මැනලා ඒවලගේ රුධිර පීඩනය බලලා, හෘද ස්පන්දන වේගය බලලා, රුධිරයේ තික්නසක සැලින් සැරේට ඝනකම සැලින් සැරේට බලලා බොහොම සම්බරතාවක් තියාගන්නනේ, ෆයින් බැලන්ස් එකක් ගන්න ඕනේ මේ අපි දෙන ප්‍රමාණය අන් ප්‍රමාණයයි. ඒක ළඟ ඉඳලා නර්සස්ලා ඩොක්ටර්ස්ලා හුඟක් මහන්සි වෙලා බලන්න ඕනේ රෝගියා. ඉතින් අපි වාට්ටුවල එක හැඳක ලෙඩ්ඩු දෙන්නෙක් සමහරවිට තුන් දෙනෙක් ඉන්න වෙලාවල් තියෙනවා. ඒ මේ පත්තරලි හුඹ සියලු දෙනා දකින්න වෙති දැනට ඩෙංගු කියන රෝගයේ තත්ත්වය මොකක්ද කියලා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලාපොරොත්තු නොවූ විදිහට ඉතාම විශාල රෝගීව සංඛ්‍යාවක් මේකෙන් දැන් පීඩා විඳිනවා. ඉතින් අපි හුඟක් මහන්සියක් ගන්නවා. ඒක තනියෙන් කරන දෙයක් නෙවෙයි මම. ඒක ටීම් වර්ක් එකක්. ගොඩාක් දෙනෙක් එකතු වෙලා සාමූහිකව තමයි කරන්නේ. අපේ රෝහල ඉතාම කැප වූ සේවක සංඛ්‍යාවක් ඉන්නවා මේක බලන්න. දැන් මේකේ දැන් අපේ පැත්තෙන් මහජනතාවගේ පැත්තෙන් මොකක්ද කරන වැරද්ද? මං එහෙම වැරද්දක් කියලා හඳුන්වන්නේ නැහැ. නොදැනුවත්කමින් සමහරට එහෙම නැත්නම් නොසැලකීම නිසා ගෙවල් දොරවල් වල පිරිසිදුවට තියාගන්න නැතිකම. ඉස්සර මේ මදුරුව බෝ වුණේ පිරිසිදු වතුර විතරයි. දැන් හැම වතුරකම බෝ වෙන්න පුළුවන්. ඉතින් කුණු කසල බැහැර කිරීමේදී, කුණු කසල තෝරා බේරා බැහැර කිරීමේදී මං හිතනවා ඒක ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට මේ රට ගැන ආදරයක් තියෙනවා නම්, දරුවෝ ගැන ආදරයක් තියෙනවා නම්, සෞඛ්‍ය ගැන ආදරයක් තියෙනවා නම්, ඉදිරි පරපුර ගැන ආදරයක් තියෙනවා නම්, විශේෂයෙන්ම මේ කුණු කසල බැහැර කිරීමේදී ඉතාම ප්‍රවේසම් වෙන්න ඕනේ. කුණු කසල තෝරන්න ඕනේ, සහයෝගය තියෙන්න ඕනේ ජනතාවගේ. මේ ජනතාවගේ පෞලේ ගෙවල් වල සහයෝගය නැතුව මේක රජයට විතරක්, බලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තෝරලා බේරලා කසල දෙන්න කිව්වම මේකට මං හිතනවා ඒක කළ යුතුයි කියලා. ඒක බොහොම වගකීමකින් යුතුව. ඊට අමතරව නිවාසාවට පිරිසිදු කර ගැනීම රජයෙන් කරන කාර්යය ඇත්තටම අමතක දුරකට සාර්ථකව කරගෙන යනවා. නමුත් අවාසනාවකට වගේ යම් යම් ප්‍රශ්න මතුවනවා. මම හිතයි පත්තර වලින් ව දකින්න ඉති කසල බැහැර කිරීමේ ඒ වගේ. ලංකාවේ වැඩිපුරම ගත්තොත් කොළඹ නගර සභා සීමාව, කොළොන්නාව, ඒ ආශ්‍රිත තමයි වැඩිපුරම රෝගී සංඛ්‍යාවක් වාර්තාගත වෙලා තියෙන්නේ. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ පවතින කුමන රජයක් හෝ රජයට ඇඟිල්ල දික්කනවා මේ ආණ්ඩුවේ වැරද්ද තමයි මේවා වෙන්නේ කියලා තමන්ගේ වැරද්ද පිළිගන්නේ. තමන් මේකට අපි සියලු දෙනාම එකතු වෙලා මේක ජාතික ව්‍යසනයක් කියලා අවිවාදිකින් තොරව ඒ වචනේ පිළිගන්නවා. ඉතින් ඒ ආණ්ඩුවට ඒක ඇඟිල්ලක් දික්කන විතර හතර තමන්ට දික්කර ගන්න වෙනවා. ඔව්. හොඳයි, අපි තවත් කතා කරමු වෛද්‍යමියනේ. අද ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් ගීතෝරණ අසිරිමත් චරිතය තමයි සැබවින්ම ඔබතුමී අපිට අසිරිමත් චරිතයක්. ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. ඔබතුමීගේ ඊළඟ ගීතය නිරංජලා සරෝජිනී ගායනා කරන ලොව නිසසලවි කියන ගීතය. බොහොම ලස්සන අපූර්ව ගීතයක්, ටිකක් පැරණි. විශේෂ හේතුවක් තියෙනවද තොරගන්න? ඔබතුමීගේ ලස්සන කඩහඬ සජීව වහන්න තරම් අපි වාසනා කළා නෑ දැන්. ඒ නිසා මම හිතුවා මේක තීරණය කරලා මේක තෝරනවා කියලා. අපි ආසන්නන් වෙනුවෙන්. ඔව්, එහෙමයි. සසලවි නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලුයි නිත් මානන කල අපතිදිනා හිමුතරහවිලා ලොව නිසසලවි නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා අපතිදිනා හිමුතරහ විලා
තුඩට කොස් අපගෙන තොරතුරු බොඳ වී යයි ආදරය කළසන දිහිති ඉරවි ඇතිතුරු පමණයි අප දිදිනාගේ කතාව ලස්සන ලොව නිසසලවි නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහසලා අප දිදිනා හිමුතරහාවිලා අනුන් සිටින විට විමසිලි දැසින් යටිහිත් මතුකොට සිනහසලා ලොව තොට මලුවී නිත්මානන කල අප දිදිනා හිමුතරහාවිලා ලොව නිසසලවි නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහසලා ලොව තොට මලුවී නිත්මානන කල අප දිදිනා හිමුතරහාවිලා හත ගැස්මී මෙල ගැස්ම එසින් අනුහතයි දශමනවය සීහරයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙන අලුත්ම නූඩල්ස් අත්දැකීම ප්‍රීමා ටොප්ස් බ්‍රෝඩ් නූඩල්ස් ප්‍රීමා ටොප්ස් බ්‍රෝඩ් නූඩල්ස් නූඩල්ස් අතර ලොක්කා ඇරයි ශ්‍රී ලංකාක පටන් ගත්ත දවසින්දම අහනා හොඳ වැඩසටහන් යනවා සරුවරුන්දති සේදය අය ගොඩක් වැදගත් දේවල් තමයි යන්නේ සිංදු වුණත් ගොඩක්ම ආස්සිංදු යන්නේ මොකද වෙන නාලිකාවලට වඩා ලස්සන සිංදු ඒවල යන හින්දා ගොඩක් ප්‍රේක්ෂකයෝ දැන් සීආරයි අහන්න පටන් අරන් ඒක මේ වැඩසටහන් යනකොටත් තේරෙනවා සීආරයි අහන්න මේ පෙළඹෙලා තියෙන හින්දා මම ඉතින් කියන්නේ අනිත් අයට සීආරයි අහන්න කියලා මම රත්මලානෙන් සංදීපනි යැපෙන්දි හතවත් සොයා FM 97.9 අපි සියරයි ශ්‍රී ලංකා හත ගැස්මී පෙළ ගැස්මා FM 97.9 සියරයි ශ්‍රී ලංකා සිර ශ්‍රී ලංකානු හතයි දසම නමින් ශ්‍රී ලංකාවට එවගේම www.crශ්‍රීලංකා වෙබ්ලිපිනේ ලෝකයේ කොතන ගීතයත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් මේ මොහොත වෙනකොටත් එසේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසින්නවා එවගේම අපේ ඇප් එකක් තියෙනවා ඒක බාගත කරගත්තාම නැත්නම් ඩවුන්ලෝඩ් කරගත්තාම CRI අපේ නාලිකාවට අහුම්කම් දෙන්න පුළුවන් ඔබ කැමති ඔබගේ හදවතට දැනෙන ගීත අහන්න පුළුවන් විශේෂයෙන් සඳා දිනේදී ඔබ වෙනුවෙන් ගීත රන්නේ විශේෂකෙනෙක් විශේෂිත ආරයි තමුත්තෙක් එනිසා තමයි අපි මේ හෝරාව හඳුන්වන්නේ වෙහෙස නිවන අවස අසිරිමත් චරිත කියන නමින් අද අසිරිමත් චරිතය තමයි ඔබ වෙනුවෙන් ගීත රන ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. වෛද්‍යතුමනි දැන් ඔබතුමිය මේ දවස්වල වඩාත් කතා බහට ලක් වෙන කෙනෙක්. දැන් මට මේ කතා කරා මේ පෙරදන් වසන්ත කුමාර කියලා මහත්මියක් වත්තල පැත්තේ ඇඬු කඳුලෙන් හිටියේ පොඩි දරුවෙක් අසනීපෙලා මම ගියා බලන්න. ඉතින් වලපයයි ගොඩපයයි වගේ තිබුණේ. ඉතින් ඔබතුමියට කිව්වේ දෙයියෝ කියලා දෙවියන්ගේ පිහිට තමයි කිව්වම ඔබතුමිය නම කිව්වා. මට හරි හැඟීමක් ඇති වුණා. එයා දැන් මං හිතන්නේ තුට්ටු කඳුළු වගුරනවා ඒ දෙමාපියන් ඒ දරුවා ගොඩ ගත්ත ඔබතුමී කියලා කිව්වා. මොකද්ද මේකේ තියෙන හාස්කම? මම නැවතත් කියනවා
තනියම කරපු දෙයක් නෙමේ, අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා කරපු දෙයක්. හැමෝගෙම සහායක විදිහටම ලැබුණා. හෙද වෙද සියලු කාර්ය මණ්ඩලය ඇතුළුව ඩෙංගු කියන රෝගයට දෙමව්පිය බයයි. විශේෂයෙන්ම රක්තපාතයට. මේ දරුවා රක්තපාතයට ගිහිලා ෂොක් එකට ගියා. ඒ රෝහලට ඇතුළු කරපු දවසෙම, එදා රාත්‍රියේම ඉතින් හුඟක් අමාරු වුණා. මේ දරුවව යථා තත්ත්වයට, කියන්නේ අර රක්තපාතයේ තියෙන අවස්ථාව, රක්තපාතයේ මුදව ගන්න. ඒක අපිට ඇත්තටම, ඒක රක්තපාතයේ තියෙන කාල සීමාව වෛද්‍යවරුන්ට තීරණය කරන්න බෑ. රෝගී ස්වභාවික වෙන දෙයක්. ඒකට දෙන පිටින් දෙන බෙහෙත් වර්ග, ඒ කියන්නේ විශේෂයෙන්ම රුධිරයට දෙන තරල, සේලයින් සහ බොන්න දෙන දේවල් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් ඒවා බොහොම ප්‍රවේශමෙන් කර දීලා ඒ දරුවව වෛද්‍යතුමේ. දැන් මේ මම අහලා තියෙනවා මෙහෙම දෙයක්. දැන් මේ ඩෙංගු රෝගයට බෙහෙතක් නැහැ, පුළුවන් තරම් මේ විවේකය දෙන්න ඕන කියලා. එහෙම මම හිතන්නේ ඒක නිකන් කතාවක් විතරක් වෙන්නේ නැති. මෙහෙමයි, බොහොම වෛරස් රෝගවලට බෙහෙත් නැහැ. ස්වභාවිකවම ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තියෙන් තමයි අපි මේක සුව වෙන්නේ. ඩෙංගු රෝගී අතරින් විශේෂයි මේ ප්‍රතිශක්තිය ඇතිවන ඇන්ටිබොඩි කියන ප්‍රතිදේහ වලින් ගැටලුවක් ඇති වෙලා තමයි මේ රක්තපාතයට, කියන භයානක අවස්ථාවට එන්නේ. හැම ඩෙංගි රෝගියෙකුටම මේක වෙන්නේ නැහැ, සුළු ප්‍රතිශතයකටයි මේක වෙන්නේ. ඒ සුළු ප්‍රතිශතයනොත් රක්තපාතයට ගිහිල්ලා ඒ රක්තපාතයේ අවස්ථාව හරියට අඳුරගන්නේ නැතුව ප්‍රමාද වුණොත් ප්‍රතිකර්ම තමයි අර ෂොක් එක තත්ත්වයට ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙන්නේ හුඟක්. මේකට ඇත්තටම නියමිත මාත්‍රාවට පැනඩෝල් සහ පැනඩෝල් කියන එක වැරදි එක වර්ගයක් විතරයි, පැරසිටමෝල් කියන බෙහෙත. පැරසිටමෝල් කියන බෙහෙත හරි මාත්‍රාවට අරගෙන අපි කියනවා ඔය වෝල්ටාරින්, බ්‍රූෆන් ඒ වගේ තියෙනවා. අපි ඒවට කියන NSAIDs කියලා. ඇඟ කැක්කුම හැදෙන ඉබියුප්‍රෝෆන් කියන බෙහෙත, එහෙම නැත්නම් ඩයික්ලොෆෙනක් සෝඩියම් කියන බෙහෙත, ඒවා පාවිච්චියට නොගෙන උණ පාලනය කරලා පැරසිටමෝල් වලින් රුධිර පරීක්ෂාවක් කරගෙන දෙවනි හෝ තුන්වෙනි දවසේ, ගොඩ දෙනෙක් කියන තුන්වෙනි දවසේ කියලා වෛද්‍යවරු අපි කියන. නමුත් මම කැමති දෙවනි දවසේ කියලාත් කියන්න. මොකද සුළුතරයකට දෙවනි දවසේ ගැටලු ඇති වෙලා තියෙනවා. උදාහරණයක් වද මේ වසන්තකෙදුව ඔබට කතා කරපු ඒ දෙවනි දවසේ යට රක්තපාතයට ආවේ සුළු ප්‍රතිශතයේ මත් වෙනවා. නමුත් තුන්වෙනි දවසේ තමයි අපි කියන රුධිර පරීක්ෂණ කරගන්න කියලා. ඒ රුධිර පරීක්ෂණයේ කොටස් වෛද්‍යවරිට පෙන්නලා පට්ටිකා, සුදුරුදුරාණු ඝනකම, තමාට යන මුත්‍රා ප්‍රමාණය, සියලු දේවල් සැලකිලට අරගෙන තමයි අපි රෝහලට ඇතුල් වෙලා ප්‍රතිකාර ගන්න කියන්නේ. ඔබතුමා ප්‍රශ්නය මම නැවතෙනවා. ප්‍රතිකාරයක් විශේෂ ප්‍රතිකාර නැහැ. ඒ නිසා ඉතින් විශේ෷ ප්‍රතිකාර වලින් වැලකිලා ඉඳලා උනට පැරසිටමෝල්, එහෙම නැත්නම් ඒ අතර අර රුධිර ප්‍රමාණය අපි කියන විදිහට උසට බරට ගැලපෙන විදිහට මුත්‍රායන ප්‍රමාණය මැනලා ඒ විදිහට කරනවා නම් මේ භයානක රක්තපාතයෙන් ඇතිවන ෂොක් තත්ත්වය සහ මරණ බේර ගන්න පුළුවන්, වළක ගන්න පුළුවන්. ඒක තමයි රහස. ඒක තමයි ඔබ මේ ලබා දෙන්න මේ උපදේශය. මොකද විවේකය සමා වෙන්න විවේකී අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. සියලුම රෝගවලට වගේම වෛරස් රෝගවලට වගේම ඩෙංගු කියන රෝගයටත් විවේකී අත්‍යවශ්‍යයි. හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟ ගීතය ගැන කතා කරමු. හොඳයි. ඊළඟට මම තෝරගත්තේ නන්දා මාලිනී මහත්මිය ගායනා කරන රුක් අත්තන මල මුදුනේ කියන එක. මේ ඒක මම හැම තාත්තා ගෙදර එනකම් බලන් ආදරෙන් ආසාවෙන් බලන් ඉන්න හැම දියණියකටම වෙනුවෙන් මේක. මමත් ඒ වගේ දියණියක් නිසා මම තාත්තට දැඩි ලෙස ආදරය කරන දුවණියක්. ඒ අතීතයේ ඔබ සිය ගන්නවනෝ. ඒ නිසා සමස්ත දියණිවරුන් අනිවාර්යෙන්ම තාත්තා එනකම් බලාගෙන ඉන්න, සියලු දෙනා වෙනුවෙන් බලාගෙන හිටපු සියලු දෙනා වෙනුවෙන් මේ ගීතය. Say
සඳුදා දිනේදී වෙහෙස නිවන හවස අසිරිමත් චරිත විශේෂාංග සරසන අද අසිරිමත් චරිතය තමයි ජාතික බෝන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. එක පැත්තකින් තාමත් දක්ෂ වෛද්‍යවරියක්, ඩෙංගු රෝගය පිළිබඳව කතාබහට ලක් වෙනවා මේ දවස්වල. මේ වෙනකොට එතුමිය අතින් සුවපත් වුණු කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් දානය දුන්නා හා සමානය උතුමේද පිනක් සිද්ධ වෙන එක පැත්තකින්, එවගේම මේ මොහොතේදී උපදෙස් ලබා දෙන සතම අපේ දාබර අසන්නන්ට අපි මතක් කරේ අද ඔබතුමේ මේ හෝරාවේදී ඇවිල්ලා මේ ගීතෝරණ හෝරාවේදී ඔබට මුණ ගැහෙනවා කියලා. වෛද්‍යතුමනි, දැන් ඔබතුමියනේ ඔබතුමිය දැන් මේ ජාතික බෝන් රෝග විද්‍යායතනයේ සේවය කරන්නේ. මිට කලින් අම්පාර වගේ පළාතක සේවය කළා කියලා මේ මට අම්පාරේ අපි අසන්න කතා කළා කිව්වා. ඔබතුමිය එන ආරංචිය දැනිලා? ඔව්, මම අම්පාරේ සේවය කරා දෙවතාවක්. විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට පුහුණු වෙන කාලෙත් වැඩ කරා. ඊට පස්සෙත් කැමැත්තෙන් ඒ අවස්ථා දෙකේදීම කැමැත්තෙන් ඉල්ලලා ගියේ. පළවෙනි පාර හැමෝම අම්පාර හොඳයි කියපු නිසා ගියා වුණාට දෙවනි පාර අම්පාර හොඳයි කියලා දැනගෙන ගියා. ඒක රෝහල විතරක් නෙවෙයි, ඒක මං හිතන ජීවිතයේ පුරාවටම සීවටනයක් ලෙස තියෙන කාල සීමාවක්. මට වගේ මම ගුරු වෘත්තියෙන් මේ පළවෙනි පත්වීම හැටි අම්පාර ගිහිල්ලා ඒක ජීවිතයට සම්බන්ධ වෙච්ච පළාතක් බවට පත් වුණ අම්පාර. ඒ වගේමයි මට පළවෙනි පත්වීම විදිහට විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මම අම්පාරට ගියේ. මම ඒ කාලේ ඉඳලම දැනගෙන හිටියා නැගෙනහිර පළාත ගැන මේ ලංකාවේ සුන්දරම පළාත කියලා. සත්‍යකෙද? ඒ සුන්දරත්වය මං මගේ යාළුවන්ට විස්තර කරලා තියෙනවා, මගේ පවුලට විස්තර කරලා තියෙනවා. මොකද මගේ තාත්තා නිතරම කියනවා පුතා කියලා කතා කරන්නේ, ඇයි පුතා ඔච්චර දුර යන්නේ, කොච්චර දුරද මේ ළඟ රෝහලකට. ඉතින් මම අම්මවයි තාත්තමයි සියලු දෙනාම එක්කන් ගිහලා මේ සුන්දර පළාතේ ඇයි මම මෙච්චර ආදරේ කරන්නේ, ඇයි මම මෙච්චර මේකට බැඳිලා ඉන්නේ, ඇයි මං ගෙදර ඉන්නවට වඩා අම්පාර යන්න කැමති කියන එක වටහලා දුන්නා. මං හිතන්නේ වටහා ගත්තා. මගේ දෙමාපියෝ සහ මං ඉතාම ආදරය කරන ජීවිතේ නැවත අවස්ථාවක චාන්ස් එකක්, එහෙම නැත්නම් අවස්ථාවක් ලැබුණොත් ගිහිල්ලා වැඩ කරන්න ඉන්න කැමති ඉතාමත් අසිරිමත් සුන්දර පළාතක් අම්පාර කියන්නේ. මමත් මගේ ගුරු ජීවිතෙන් වැඩි කාලයක් ගෙව්වේ නැගෙනහිර අම්පාර සහ මඩකලපුවේ. ලැබුණු අත්දැකීම් ඉතාමත් විශාලයි. ඒ වගේම ජීවිතේ වෙනසක් ඇති වුණේ අම්පාරේදී. ඔබතුමී සඳහන් කරනකොට මටත් මගේ අතීත මතක සටහන් අවදි වෙනවා. ඒ සුන්දර පළාතට මමත් ඔබතුමී වගේම හිතින් මනසින් බැඳිලා. මං අහලා තියෙන ඔබතුමාට සුන්දර ලලනාවක් හම්බුනේ අම්පාර. ඔබතුමී වගේ කෙනෙක් මුණ ගැහුණේ අම්පාරේ තමයි. තව එක දෙයක් කියන්න තියෙනවා, අම්පාර රෝහල තරම් ලස්සන හොඳ කාර්යක්ෂම සේවාවක් කරන රෝහල් මං හිතන්නේ ලංකාවේ ඒක විතරම කියලා කියන්න හොඳ නැහැ. නමුත් මේ මකර සම්මාන ගොඩාක් ලැබුණා. අධ්‍යක්ෂකතුමා ඉතාම සංගීතය රැලදි සින්දු ලියන, කවි ලියන. ඒකම තාමත් ඉන්නවා. නම ලංකාතිලක ජයසිංහ, වෛද්‍ය ලංකාතිලක ජයසිංහ. අපි එතුමාට ආරාධනා කරමු දවස. අනිවාර්යයෙන්ම ආරාධනා කළොත් එතුමා කැමැත්තෙන් ඒ මීට වඩා හරිම හරවත් ලස්සන සින්දු තෝරයි කියලා මම හිතනවා. මේ ඔබතුමිය තෝරන ගීතාවත් ලස්සනයි. හරවත් මේ අපි ඊළඟ ගීතයට යමු.
ආස කරන ගායකයෝ යුවලක් ජෝතිපාල මං හිතනවා අපි කිසිම කෙනෙක්ට ඉදිරියටත් ඉස්සරයි කාලීට පයටත් අමතක නොවන ඒ වගේම රුක්මණී දේවි. ඒ දෙන්නටම ගරු කිරීමක් වශයෙන් මම තේරුවා පෙම් රජධානී කියන ගීතය. තාමත්ම කලා ලෝකයේ කීර්තිමත් දෙදෙනෙක් එචා ජෝතිපාල සහ රුක්මණී දේවි. ඒ කටහඬවල් දෙක නැවත වෙන කිසිම කෙනෙක්ගේ මං හිතනේ සමාන කරලවත් අහන්න ලැබෙන්නේ නැහැ. සඳුදා දිනේදී අසිරිමත් චරිත විශේෂාංගේ විශේෂයෙන්ම සඳුදා දිනේදී අද ගීතෝරණ විශේෂඥ කෙනෙක් එහෙම නැත්නම් විශේෂිත පුද්ගලෙක් ඉන්නවා. ඒ තමයි අසිරිමත් චරිතයක්. ඒ අසිරිමත් චරිතය තමයි අද ජාතික බෝන් රෝග විද්‍යාතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිසාදී රණසිංහ වෛද්‍යතුමිය. දැන් මේ මොහොතේදී අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙනවා කෙනෙක්. අයිබුවන්. අයිබුවන්. කවුද මේ? මම කතා කරන්නේ වත්තලින් වසන්ත කුමාර කියලා. ආ වසන්ත. වසන්ත අපි පොඩ්ඩකට ටිකකට කලින් අපි කතා කරා. ඔයාලා ගැන අහගෙන දින්නේ. ඔබතුමා ඉතාමත්ම මදන අසරිමත් චරිත අතර ලෝකෙටම වටින චරිතකුවත් නිවැරදි කියලා මම හිතනවා. මතන්නේ එවන් චරිත ඔබ වගේ ආයතනට ගෙනල්ලා රටට ජාතියට හඳුන්වා දෙන එකම මතනේ ඉතා අගේකට කලකුත් දෙයක්. මතනේ මෙවන් චරිත මේ වගේ තැනකට අවස්ථාවකදී අහන්න නැතුව බෑනේ අපි නේද? සන්තෝෂයි සන්තෝෂයි. ඔව් 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 සන්තෝෂයි. දැන් ඔබ අද මේ වෛද්‍යතුමිය පිළිබඳව මතක සතහන් නිතරම අවදි කරන කෙනෙක්. අපි රටට මැහෙන්න කියමු ඒක. මොකද්ද වසන්තට කියන්න තියෙන්නේ? ඔව්
අයිබෝන් වාජිතුමනේ. අයිබෝන් ඔබට මට මතකයි හොඳට. රස්සන දුවවයි අම්මවයි ඔක්කොමලා මතකයි. මතන්නේ අපේ නිවේදකතුමනි, මතන්නේ අපි හැමදාම බුදුන් දෙවියන් අපි අදහනවා අපේ අපි වෙනුවෙන්. හැබැයි මතන්නේ මෙලොව ඒ දෙවියන් අදහන සමානව තමන්ගේ රාජකාරියව දේවකාරියක් කරගෙන, ඒ කියන්නේ මෙලොව අපි කියන්නේ මුදල් පසුපස හමායන සමාජයක් සිටින මෙවන් සමාජයක තමන්ගේ වෘත්තිය මුදල් වෙනුවෙන් නොදවා, එමෙතන මුදල් වෙනුවෙන් පසුපස නොගෙයින් තම සේවය වෙනුවෙන් කරන්න පුරුවන් උපරිම මතන්නේ දිවාර, ඒ කියන්නේ වෙහෙස මහන්සියෙන් නොලබා ලැබෙන ඕනෑම කරන්න පුළුවන් හැම තප්පරේදීම තම සේවය උපරිම ඉති කරපු දේවතාවියක් කිව්වොත් මනිවැරදි. මතන්නේ මට ඒ ගුරු කියන්නේ මෙම සමාජයේදී මෙවැනි තමන්ගේ රාජකාරිය හරියාකාර දේවකාරියක් ලෙස ඉෂ්ට කරලා සමාජයේ හැමෝටම උදව් කරන්න පුළුවන් මතක් කරන්න පුළුවන් සෑම දෙම කැපවීමකින් කරන ගුරු තමන්ගේ කියන්නේ තමුන්ට කියන්නේ ඒ යුතුකම් කොටස ඉහළන්න ඉටු කරපු වෛද්‍යතුමියක් කියලා ඔබතුමා කියන්නේ. නිවැරදි. ඔව් මතනේ මේ අවස්ථාවේදීත් එදා තිබුණු කියන්නේ තම කියන්නේ පියෙකුට තිබෙන තම දුවා දරුවන් වෙනුවෙන් තිබෙන ඒ කියන්නේ ලැබෙන වේදනාවක් තුනිහි කරලා මතනේ මගේ ඒ දරුවව මෙලොවට නැවත දායාද කර දුන්නු එකම වෛද්‍යතුමියක වත් නිවැරදි. එතන ඒ හින්දා මම මෙතුමියට එක්වරක් නොව සිය දහස් වාරයක් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි වෛද්‍යතුමියන් සහ වෛද්‍යවරුන් සිටින මේ ලංකාවේ ජාතියේ වාසනාවක්. ජාතියේ වාසනාවක්. ඒ වගේම කරදරයක් බාධාවක් හිංසාවක් කිසිදු කරදරයකින් තොරව මේ කරන සේවය තව තවත් කරන්නට ඇයට සායගේ කාර්ය මණ්ඩලයට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා. අපි එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. එක එතුමිය කරන අවංක සේවයට දැන් ඔය 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 වගේ තව කී දෙනෙක් පින් දෙනවද? ඒවා ලැබෙනවා. අපි බෞද්ධ හැටියට මම හිතන්නේ ඒවා ලැබෙනවා තමන් කරන කාර්යයන් පිළිබඳව. ඉතින් වසන්ත කුමාර, ඒ වෛද්‍යතුමියගේ සේවය පිළිබඳව මේ තරම් එතුමියට කෘතවේදීත්වය දැක්වීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඇතමුන් කෘතවේදීත්වය නැතුවත් කටයුතු කරන අය ඉන්නවනේ අපේ සමාජෙනේ. එහෙම නොවේ ඔබ එහෙම කෘතවේදීත්වය සලකන පියෙක් හැටියට ඔබතුමා මේ වෙලාව දරන සතුට අපිට දැනෙනවා. වෛද්‍යතුමනි, මොකද්ද ඔබතුමියට හිතෙන්නේ? සතුටුයි, ඔබක් ස්තුතියි කියන්න ඕනේ. ඒක ඉතින් ආය මම නැවත කියනවා, තනියම කරපු දෙයක් නෙමෙයි, ඔක්කොම අලත් එක්ක එකතු වෙලා කරපු දෙයක්. ඒක තමයි සංවේදී චරිතයක්. එතුමියගේ දෙනතට කඳුළු උනන තරමට එතුමිය සතුටු වෙනවා ඔබේ ඒ වදන් වලට. ඒ වගේම එවැනි තව ජීවිත රාශියක් ගොඩ දාන්න එතුමිට ශක්තිය ධෛර්යය ලැබුණා, තවත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වසන්ත, බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. මේ අවස්ථාව ලබා දුන්නු ඔබට, ඔබ ආයතන කාර්යමණ්ඩලයට, ඒ වගේම වෛද්‍යතුමනි ඔබතුමියට සියලු ඊළඟ ගීතයට යමු. ඊට කලින් මං චුට්ටක් මගිතනා මුලින් ගීතයේදී ඒ ගීතේ කියන්නේ මිල්ටන් මල්වාරච්චි. මට චූටි වැරදීමක් වුණා සමා වෙන්න. එච්.ආර්. ජෝතිපාල මැතිතුමා නෙවෙයි අපි අතරින් අපි වියෝවී ගිය ඒක මට ඇත්තට පුළුවන් චුට්ටක් පැටලුණා. සමා වෙන්න සමාව දෙනවා මිල්ටන් මල්ලවාරච්චි කියන අපි ආදරීම කරන ගායකයා වෙනුවෙන් ඉල්ලපු ඉල්ලීමක් ඒ ඉස්සල සින්දුව. දැන් ඊළඟ ගීතය නව පරපුර වස්සානයට අත නේද? ඒක ලස්සන සිද්ධුවක්. මං හරිම කැමති ගායිකාව ඉතාම ලස්සනට ගායනා කරන මේ ඒ ගීතය. වසානයට අත
හතයි දශම නවය සීආරයි ශ්‍රී ලංකා. අද සල්දා දිනේදී අනුහතයි දසම නමෙන් ශ්‍රී ලංකාවට www.crsrilanka.com කියන වෙබ් ලිපිනෙන් ලෝක පුරා අපට සවන් දෙන පිරිසක් ඉන්නවා. වගේම අද මේ හෝරාවේදී අද අසිරිමත් චරිතයේ ගීතෝර්ණ ශ්‍රී ලංකාවේ තාමත් වැදගත් වෛද්‍යතුමියක් එතුමිය ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. එතුමිය තාමත්ම වැදගත් පණිවිඩයක් මේ හෝරාවේදී අපට ලබා දුන් රටට ලබා දුන්නේ ඩෙංගු රෝගය හිස ඔසවෙමින් පවතින මේ වකවානුවේදී. ඉතින් වෛද්‍යතුමියනේ, දැන් අපේ අසන්නන් වෙනුවෙන් ඔබතුමිය දෙන පණිවිඩය මොකක්ද? අහගෙන ඉන්න සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මට ඇත්තටම දෙන්න තියෙන ඩෙංගු රෝගිය සම්බන්ධ පණිවිඩයක්. ඒ කියන්නේ සෑම නිවසක්ම විශේෂම නගර ආශ්‍රිතව තියෙන, එහෙම මම කිව්වට කින්යාවලත් තිබුණා, ලොකු නගරයක් නෙවෙයි, දකුණු පළාතෙත් තිබුණා. නමුත් ඩෙංගු වැඩි කියලා ඉන්න හැම පළාතකම වගකීම සම්පූර්ණයෙන්ම රජයට බාර දෙන්නේ නැතුව තම තමාගේ නිවාස අවට මුලින් කිව්වා වගේම සහයෝගයෙන් කටයුතු කරන එකයි. ලෙඩක් හැදුනාම අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන එකයි. සෑම රජයේ රෝහලකම ඉන්න, එහෙම නැත්නම් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කරන සෑම කෙනෙක්ම මේ රෝගය අඳුරනවා. මං එහෙම කිව්වට සමහර වෛද්‍යවරු එපා කියලා තියෙන බේතුත් දෙනවා. සමාවෙන්න, දැන් මේ නියම ඩෙංගු රෝගියෙක් කඳුරගන්නේ දින 3කට පස්සේද? එකපාරටම අඳුරගන්න බැරිද? උන එන විදිහ ඉස්සර තිබිච්ච ඩෙංගු රෝගයට වඩා දැන් මදුරු වගේ ජානමය වෙනස්කම් අනුවර්තන නිසා පොඩ්ඩක් වෙනස්. නමුත් මූලිකව ගත්තොත් උන, ඇඟපතේ අමාරුව, ඔළුව කැක්කුම, ඇසට රිදෙන එක, පිටකොන්ද රිදෙන එක, වමනේ යන එක, බඩබුරු කළ යන එක, බඩේ කැක්කුම, ඕවා ඉස්සර තිබුණේ. මේ ඇඟේ කැක්කුම, ඔළුවේ කැක්කුම, ඇස්සට කැක්කුම, අතපය වේදනාව වගේ වුණාට දැන් උගුර රිදෙන එක, බඩ රිදෙන එක, වමන යන එක, බඩේ රිබුල් කරන එක, නියුමෝනියා වගේ තත්ත්වකින් ඒ සෑම විවිධාකාරයෙන් මතුවෙනවා. ඉතින් දැන් සෑම ඒ වගේ උණ රෝගයක්ම ඩෙංගු රෝගිය දෝ කියලා හිතුවොත් මේ කලබල අවස්ථාවට පත්වීම මග අරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වේලාසනින් අඳුරගෙන හරි විදියට වෛද්‍ය උපදෙසනෝ ප්‍රතිකාර කරොත් සුව වෙන යුතුයම සුව වෙන රෝගයක්. අන්න එහෙමයි. ඒකයි. හොඳයි, අපි මේ ගීතේ ඔබතුමිය දෝරතු. මං ඊළඟ ගීතය, මං හරිම කැමති ගීතයක්. අපි අතරින් වෙන් වෙච්ච බොහොම ලස්සන කටහඬක් තිබිච්ච, ලස්සනට විශේෂිත කටහඬක් තියෙන, ලස්සනට ගායනා කරන හරෝල් අන්ද්‍රා මාතාගේ මගේ නාවලී කියන ගීතය. බොහොම ආදරෙන් ශ්‍රවණය කරන, ආදරෙන් සලකන ගායකයෙක් මේ හරෝල් අන්ද්‍රා. මේ ගීතය ඔබතුමී වගේම අපිත් ප්‍රිය කරන ගීතයක්. good in nepavela manama
මගේ නාමනි බැඳියාද මනමාලියයි මැණිකේයා ඔරු වේ නැති ඒ ආවේ අමනාපය පිටරී ලි හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිට වුණා අනුරාවියේ හද නලවනයි ගී හඬේ ඔබ සඟ වුණා මනමාලියේ මගේ මනමාලියයි මැණිකේයා ඔරු වේ නැති ඒ ආවේ අමනාපයි පිටරී ගියා බැන්දියාදරි සුකුමාලි සෙම් පණිවිඩේ පාවේ අද සඳුදා දිනේදී අසිරිමත් චරිත කියන විශේෂාංගයට සැබවින්ම පැමිණේ අසිරිමත් චරිතයක්. තමත්ම සුන්දර චරිතයක්. එතුමිය තමයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය. එතුමිය තමත් වටිනා පණිවිඩයක් රට හමුවේ තැබුවා. එනිසා ඔබතුමියගේ ගීත සංකල්පනාවන් ඔබතුමිය මේ සංවේදිකම හැම දෙයක්ම අපි අගය කරනවා. මේ හෝරා උපුරාවට 97.9 ශ්‍රී ලංකාවට www.crsrilanka.com කියන වෙබ් ලිපිනේ ලෝකෙ පුරා අහගෙන ඉන්න හැමෝම වෙනුවෙන් තමයි ඔබතුමිය මේ වටිනා පණිවිඩය ලබා දුන්නේ. වැඩසටහනේ නිෂ්පාදන දායකත්වය බුද්ධික විජේසිංහ මාවෙහෙතවත් සීලරත්න සෙන්නත්, ජාතික බෝවන් රෝග විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිසාදි රණසිංහ මැතිණියනේ ඔබතුමියට සමුදෙන්නට වෙනවා. අපිට ඊළඟ වැඩසටහනට යා යුතු නිසා සමුදෙන්නට හිතෙන්නේ නැති තරමට ඔබතුමිය අපිත් එක්ක කලාවත් එක්ක අපේ නාලිකාවත් එක්ක මේ බැඳීම ඇති කරගත්තේ. තවත් දවසකදී ඔබතුමියට අපි ආරාධනා කරනවා මේ පැත්තේ එන්න කියලා. ඉතින් අවසාන වශයෙන් ඔබතුමියගේ ඊළඟ ගීතය සමුගන්නට කලින් ගුවන්ට පුසු කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, ස්තුතිවන්ත වෙනවා සියලු දෙයට. ඊට අවසාන ගීතය වශයෙන් මම තෝරගත්ත උරීෂා රවිහාරි එක්ක කසුන් කල්හර ගායනා කරන අපි හැමෝම තරුණ මහලු වෙනසක් නැතුව ඉතාම ආදරෙන් අහන සින්දුවක් මේ ගීතේ. හොඳයි, අපි හැමෝම ආදරේ
කුට කඳුළු ඇවිලිලා සුවඳ මල් පෙපේ පරලලා සුමේ